Hi, hi. කොහොමද ඔයගලන්ට? ඔන්න මේ වීඩියෝ එක මම අද එඩිට් කරන්නේ මේ මාසේ 15 වෙනිදා. ඒ වුණාට මේ වීඩියෝ එක ගත්තේ නම් අප්‍රේල් මාසේ 17 වෙනිදා. ඒත් ඉතින් එඩිට් කරලා ඔයගලන්ට වීඩියෝ එක අරන් එන්න බැරි වුණා. කමක් නැහැ ඉතින් ගත්ත වීඩියෝ එකනේ මම ඔන්න ඔහේ එඩිට් කරලා දානවා. ඔයගලොත් ඉතින් ආසාවෙන් බලයි කියලා මම හිතනවා. අප්‍රේල් 17 වෙනිදා කියන්නේ අවුරුදු වලට ලැබුණ නිවාඩු වල අන්තිම දවස. ඒ කියන්නේ 18 ඉඳන් වැඩ පටන් ගත්තා. මට වීඩියෝ කරන්න බැරි වුණා මම උදේම ඔළුවට ඔලිව් තෙල් දැම්මා මේ අටට විතර නානා කියලා හිතලා අයනට මට නාන්න බැරි වුණා දැන් තමයි මම මේ නාන්න හදන දැන් වෙලාව 10යි කාලයි ඔලිව් තෙල් දාලා අවු යන්න හොඳ නැහැ කළු වෙනවා ඉතින් කරන්න දැන් නැහැ ඉතින් වැඩ එකකින් එකකින් එක වැඩ එක තුන මම අද නාගන්න වැඩි වෙනවා කොහමද දැන් ඉතින් ටගල් නාගන්න දන්නේ නාලා ඉතින් පිළිවෙලක් වෙලා ඉන්නම් පේනවනේ ඉතින් තාම හඩ වගේ තමයි ඉන්නේ මේ ඉතින් කාමරේ තිබුණ ඩස්බින් එක ඒකත් හොදලා වන්න අවුෙන් තිබ්බා ආයේ ඉතින් ලබන අවුරුද්ද වෙයිද දන්නේ නැ නෝක හොදන්න එහෙනම් ඔන්න ඩස් සෙට් එක මෙඳ ගන්න තමයි හදන්නේ රෙදි වගේක් තිබුණා රෙදි ටිකත් සෝදලා මං ඉතින් ඔන්න වොෂ් එකක් දාගන්න තමයි හදන්නේ මට එදා දවසේ හොදන්න රෙදි ගොඩක් තිබුණා ඒව ඔක්කොම ඉවර කරලා නාගනේදී මට ලොකු බඩගින්නක් ආවා ඊට පස්සේ කාලා බීලා මන් ටිකක් වෙලා කොණ්ඩ වේලනකන් ඉඳලා පොඩි ඇලර්ට් එකක් දාගන්න හැදුවා ආයි ඉතින් නිදහසේ පොඩි නිින්දක් දාගන්න කවදා ලැබෙයිද කියලා කියන්න බෑනේ ඉරිදට නිවාඩු වුණාට එදාටත් ඉතින් වැඩ ගොඩක් දාගන්නවනේ ඒක නිසා ඕන්න ඉතින් මම පොඩ්ඩක් නිදාගත්තා නිදිලා නැගිටලා ෆ්‍රිජ් එක ඇරලා බැලුවා කන්න මොනවාද තියෙන්නේ කියලා ඔයගොල්ලන්ගේ ෆ්‍රිජ් එකේ අපේ ගෙදර ෆ්‍රිජ් එකේ වගේම වෙලාවකට කන්න මොකුත්ම නැහැ නේද? ඔන්න ඉතින් බීම බෝතලයක් තිබුණා. මම ඒකෙන් චුට්ටක් දාගෙන පැත්තකට වෙලා ඉඳගෙන ඉතින් ඒක බිව්වා. දැන් නම් මේ ඉතින් වීඩියෝ එකටමයි ඇවිදන් එන්නේ. නැත්නම් ඉතින් මේ විදි ෆෝන් එක ඔන් කරලා ඉතින් ඇවිදන් එන්නේ නැහනේ. මේ ඉතින් වීඩියෝ එකටමයි මම ඔන්න ඇක් කරන්නේ හොඳේ. ඊළඟට නම් මම ඔන්න පොඩ්ඩක් ඉතින් පොතක් කියවන්න කියලා හිතුවා. කම්මැලිකමකුත් නැති නිසා ඉතින් මං ඉතින් පොඩ්ඩක් ඉඳගෙන පොත කියෙව්වා මං ඉතින් වීඩියෝ වෙන්න දාලා පාඩුවේ ඉඳගෙන ඉතින් පොත කියෙව්වා ඒගම මං ඔන්න ග්‍රීන් ටී එකකුත් හදාගෙන තමා ආවේ මොකද මේ දවස් ටිකේම හොඳට කාලනේ හිටියේ ඒක නිසා පුළුවන් හැම වෙලෙම වගේ මං ඉතින් ග්‍රීන් ටී බිව්වා එහෙම ඉතින් ග්‍රීන් ටී බිව්වා කියලා ලොකු රිසල්ට් එකක් නැහැ ඒ වුණාට ඉතින් මං ඒකට දැන් පුරුදු වෙලා ඉන්නේ මොකද ඉතින් පැණි රස කනවා පිටි කනවා ඒක නිසා ඉතින් පුළුවන් වෙලාවට ග්‍රීන් ටී එකකුත් බොනවා. ඔන්න ඉතින් අහපව් පුත් කියවලා ඉවර වෙලා ඇඳත් හදලා මං ඉතින් මේ රෙදි අයින් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔන්න බෙඩ්ෂීට් ටික එලලා රෙදි අයින් කරන තැනත් හදාගත්තා. මම රෙදි අයින් කරද්දි මුළු සතියටම එකවර රෙදි ටික අයින් කරනවා. දැන් ඔයගොල්ලන්ට ඉතින් මේ පේන්නේ මම සතියටම අයින් රෙදි අයින් කරන විදිය තමයි. මට හැංගර්ස් හතක් තියෙනවා හතක් නෙවෙයි අටක් තියෙනවා ඒ අටටම හරියන්න මං ඉතින් බ්ලවුස් අයන් කරලා තියෙනවා ඉතින් එතකොට සතියෙම ඇඳ රෙදි අයන් කරන්නත් ඕනේ නැහනේ ඊට පස්සේ ඉතින් ඔන්න ගේත් පොඩ්ඩක් අතු ගාලා දැම්මා මම මේ විදිහට දඩි බිලිය තමයි ඇත්තටම ගේ අතු ගන්න ඊළඟට අපි නාලා කරලා හවස් වෙලා අපිට ළඟ ගෙදරකට යන්න තිබුණා එහෙත් යන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ මං ඕගොල්ලන්ට අත පෙන්වෙ මොකද්ද දන්නවද අතේ කියුටෙක්ස් බාගෙට ගිහිල්ලා අද රෑවත් මේවා රිමූව් කරලා අලුතෙන් නේල් පොලිෂ් ටිකක් දාගන්න ඕන මේ විදිහට ඉතින් යන්න තියෙන ගමන යන්නත් ලෑස්ති වෙලාම මං ඕන්න දැන් මල් ටිකක් කඩන්න තමා හදන්නේ පහන තියන්න ඒ ඇස්සේ ඉතින් ඔන්න කොකිසුත් කනවා කෑමනේ ඉවරයක් නම් නැහැ ඉතින් මං ආසාවෙන්ම කරන වැඩන්නේ මල් පූජා කරන එක මං ගොඩක් මාස ලස්සනම ලස්සන මල් වට්ටියක් හදන්න තමයි මං ඉතින් ඒක හදන ගමන් ප්‍රාර්ථනා කරන්නේ මොකක්ද කියලා දැන් ඔයගොල්ලෝ දන්නවනේ මං හැමදාම වගේ මට පුළුවන් උපරිමයෙන්ම ලස්සනම ලස්සන මල් වට්ටියක් හදනවා ඒක හදන ගමන් මං ප්‍රාර්ථනා කරනවා මේ වට්ටිය වගේම මගේ ජීවිතේ ලස්සන වෙන්න පිළිවෙල වෙන්න ඒ වගේම මමත් මේ මල් වට්ටිය වගේම ලස්සන වෙන්න කියලා මං ඉතින් ප්‍රාර්ථනා කරනවා ඒක මං පොඩි කාලේ ඉඳන්ම හිතන දෙයක්
ඊට පස්සේ ඔන්න අපි සෙට් එකම මේ යන්න තමයි හදන්නේ. අම්මගේ නැහැ, අප්පච්චි, සුද්දා, අක්කා, චූටි, මම. අපි හතර දෙනා තමයි ගියේ. හතර දෙනා නෙවෙයි, පස් දෙනා. ඊළඟට මම දැන් මේ අප්පච්චිට කියනවා අක්කා වීඩියෝ එක අල්ලනවා ඒක හින්දා ඔයා දැන් මට ආදරෙන් වගේ ඉන්නේ කියලා. එතකොට එයා ඉතින් අයින් වෙනවා හන්ට කියලා මාව ඉතින් තල්ලු කරලා දැම්මා. ඊට පස්සේ ඔන්න දැන් ඉතින් අපි ඒකෙතරට යනවා. එහෙ ගිහිල්ලා ඉතින් එහෙව නම් වීඩියෝ කරේ නැහැ. ඊට පස්සේ ඉතින් අපි ගෙදර ඇවිල්ලා කෑවා. එදා රැට වෙලා තිබුණේ මොනවාද හාල් මැස්සෝ මැල්ලුන් තිබුණා, පොලොස් තිබුණා, අල තෙල් දාලා තිබුණා. ඊට පස්සේ මම මුණට මුකුත් පැක් එකක් දැම්මේ නැහැ. මේ විදිහට මගේ බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් වගේක් තිබුණා. ඒ තියෙන තැන්වලට මම මේ චාකෝල් මාක්ස් එක දැම්මා. මේක අයින් කරද්දි පොඩ්ඩක් ඉතින් රිදෙනවා. ඒත් ඉතින් ඇත්තටම වයිට් හෙඩ්ස් නම් ගැලවිලා යනවා. ඒවා පේනවා මේකේ. ඒ වුණාට මේම වීඩියෝ එකට පෙන්නුවාට ඒවා පැහැදිලිව පේන්නේ නැහැ. ඔන්න ඉතින් මං කිව්වත් වගේම තිබුණ නේල් පොලිෂ් රිමූව් කරලා අලුතෙන් නේල් පොලිෂ් ගාගත්තා. මං හෙට දාණීනේ රතු පාට සෙරෙප්පු දෙකක්නේ. ඒකයි මම නිල් පාටට නේල් පොලිෂ් එක ගෑවේ. මට හිතුණා එතකොට ලස්සනට තියෙයි කියලා. ඉතින් ඔය විදිහට තමයි මගේ අප්‍රේල් 17 වෙනිදා දවස ගෙවුනේ. ඉතින් වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි. ඒ වගේම තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඉක්මනිම මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එක කොහොමද කියලා අනිවාර්යයෙන්ම comment එකක් උද්දාගෙන යන්න. ආයෙත් ඉතින් පුළුවන් ඉක්මනට අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. Bye bye.